මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතින ලෝගාට වලින් මදින් ඕනේ. ජයන්ත ධර්මදාස මහත්මයාගේ සුදුසුකම් මොනවාද කියලා ඔබතුමාලා කවුරුත් අහන්නේ නැහැ. එමෙ කියන්නේ ඔබතුමාලා ඔක්කොම දන්නවා ජයන්ත ධර්මදාස මහත්මයා මේ 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 ක්‍රිකට් ක්‍රීඩාවේ චක්‍රවර්ති කෙනෙක් කියලා දන්නේ ඉඳ වෙන්න ඇති ඔබතුමාලා ඒ වගේ අහන්නේ නැත්තේ. මොකද ජයන්ත ඔබතුමාලා ඔක්කොම දන්නවා ජයන්ත ධර්මදාස මහත්මයා වැස්සකටවත් දුවපු නැතුව එක්කේ මහත්මේ. රයිට්. හැමදාම පස්ස දොරෙන් තමයි දිගටම මේකේ ආවේ. දැන් මේ ඉන්නේ මේ මෙතන හර මේ ක්‍රීඩා මොකද්ද මේ මේ මොකද්ද ටීවී විකාශන එන කාලේ හැමදාම ටීවී විකාශන ඉවර වෙනකොටම තියෙන ඡන්දෙන් පච්චෙට්ට කමිටි එළියට දාලා ඊට පස්සේ ඉන්ටරිම් කමිටි මම මේක චාට් එක හදලා ඊළඟ එකේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් හැම සැරේම ඕක වෙලා තිනවා ඊට පස්සේ එතන තියෙන සල්ලි ටික මේ අපේ සමාජිකත්වයට අයිති සල්ලි ටික විනාශ කරලා දාලේ වුණාට පස්සේ ආයි ඊළඟ මේක කිට්ට වෙනකොට තමයි මේගොල්ලන් ඉන්ටරිම් කමිටි එකක් දාලා මේගොල්ලන් මෙයා පිටිපස්ස දොරෙන් හැමදාම ඇවිල්ලා රයිට් මේවා කරලා දැන් මෙයා සුදුසුකම් කරන් තිනවා කොහෙන්ද මන් දන්නේ අපි ඒකට දාලා තිනවා මේ ඔබ්ජෙක්ෂන් එක අනිත් එක ජයන්ත ධර්මදාස මහත්මයා නවලෝක හොස්පිටල් එකේ මෙතන ඉන්න ක්‍රිකට් බෝඩ් එකෙන් මොනවාද දීමනා ගන්නවා එයාගේ ප්ලේයර්ස්ලා මෙතන මේ ඇත්ත වශයෙන්ම ක්‍රීඩා නීතියේ තියෙනවා බිස්නස් එකක් කරනවා නම් ඒ අතර ඒ එයාට ඉල්ලන්න බෑ කියලා මේ දෙකම එයාට නුසුදුකම් දෙකක් තියෙනවා එයා හැබැයි ඒවා මුකුත් නැහැ කියලා තමයි එන්නේ රයිට් ඉතින් මේ ජයන්ත ධර්මදාස මහත්මයා ගැන අපි කියන්න දෙයක් නැහැ එයා අපිට කියනවා බත් පැකට් වලින් ගැහුවා අපි අර වලින් ගැහුවා මුළු ක්‍රිකට් බෝඩ් එකේ ඔබතුමාලා ගිහිල්ලා හාන්න ළඟ මේ ක්‍රිකට් බෝඩ් එකට බත් පැකට් සප්ලයි කරන්නේ කවුද කියලා ජයන්ත ධර්මදාස මහත්මයා කවුද කියලා රයිට් මේවා මේ අපිට අපි අද ක්‍රීඩා අමාත්‍යතුමාට ඇත්තටම මම හිටපු ත්‍රෙෂර හැටියට මම සන්තෝෂ වෙනවා ක්‍රීඩා අමාත්‍යතුමා මේ වගේ කමිටි එකක් මේවා කරලා 2013 ඉඳලා 2013 ඉන්නේ අවුරුදු 4කට මේක ෆොරෙන්සික් මේ ඔඩිට් එකක් දාපු එක. එතුමාට අපි හුඟක් ස්තුතිවන්ත වෙනවා. එතකොට අපිවත් ක්ලියර් වෙනවා ඕකෙන්. අපි දන්නවා අපි කරපු ඒවා. රයිට්? ඒකින්දා මේක මේ මේකෝලන් ඔබතුමාලා දන්නවා නිශාන්ත රණතුංග මහත්මයා ඉන්ටරිම් එක ඉන්නකොට බිලියන් 4ක ණයක් තියලා මේ මේ තියලා ගියේ ක්‍රිකට් බෝඩ් එකට. රයිට්? දැන් ඇවිල්ලා එයාට තියෙනවා ඇලිගේෂන් හොගා. රයිට්? මට ඒවා ඇත්තටම මෙතන කියන්නේ ඔකලන් දන්නවා ඒවා. අපිට අපේ කවුරුත් නැහැ බේල් පිට මෙතන. අපේ කවුරුත් නැහැ කන්වික් වෙලා. රයිට්? ඉතින් ඒකින්ද මේ ඒගොල්ලන්ගේ ටීම් එකේ ඉන්න සාමාන්‍යයෙන් මේ ඒ වගේ දැන් හොරානේ හොරා අනිත් මිනිස්සු හොරා කියන්නේ. ඒක තමයි මේ මෙතන තියෙන තත්ත්වය.